අයිබෝවන් සුබ මධ්‍යහනක්. ඔබ මධ්‍යහන 12 ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමග මුලින්ම සිරස්තල. කොරෝනා මරණ අනුපාතයෙන් ලංකාව ලෝකයේ 13ට. ඇමති බන්දුලත් පොසිටිව්. කොරෝනා වසංගතයෙන් ලෝවැසියන් මුදා ගැනීමේ ආශිර්වාද පූජාවට සියල්ල සූදානම්. ඇන්දිරිය තිබුණත් බඩු ගන්න විවෘත වූ ආර්ථික මධ්‍යස්ථාන. කාබුල් ගුවන්තොටේ බෝම්බේ මහ මොලකරු ඇමරිකන් ප්‍රහාරයෙන් මරුට. कोरोनावे बलपैम तवतवत् वेडिवेत्ती ईट गोदुरुवन पुद्गलयान गणन एन्न एन्नम वेडिवेन्न पटांग अरन् तियेनवा अमात्य बांदुल गुणवर्धन महातात् कोरोनावट गोदुरुवु बवट वार्तावन्नी कोरोना मरण अनुपाते अतीन नववेनि स्थाने हिटपु अपे रट मे वेनकोट 13 वेनि स्थानेट ऐविल्ला तियेनवा දිනේ මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතින් 4561 දිනක හම්බ වුණා. එසමකින් මෙරටින් වාර්තාව කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 4,11,961ක් දක්වා ඉහළ ගියා. රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 55,399ක්. මේ දක්වා සුවය ලැබූ කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 353,191ක් බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. ඊයේ දිනේ සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව 214ක් වන අතර ඒ දෙවන දිනටත් මරණ 200 සංඛ්‍යාව ඉක්මවා යාමක්. මේ දක්වා පුද්ගලයන් 8,371 දෙනෙකු කොරෝනා හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගෙවුණු පැය 24 තුලදී මෙරට සිදු වූ කොරෝනා මරණ පිළිබඳ සැලකිලිමත් වීමේදී රටවල් 223ක් අතරින් ශ්‍රී ලංකාව පසුවන්නේ 13 වන ස්ථානයේ. පැයකට මරණ 9ක් පමණ සිද්ධ වෙනවා. මේ බොහෝ මරණ සිද්ධ වුණේ ඉන්නත නුගත් අයට තමයි මරණවලට මේවා වුණේ. එහෙම නැත්නම් ඉන්නත භාගයක් පමණක් ගත්ත අය. අපේ රට ඇත්තෙමම අධි අවදානම් තත්වයක තියෙන මරණ ප්‍රතිශතය වැඩි අපිට කොහෙත්ම බාර ගන්න පුළුවන් ප්‍රමාණයක් නෙමෙයි. ඒ වගේම 20%ක් විතර මරණ වෙලා තියෙන්නේ gedara එහෙම නැත්නම් රෝහල් වලට ඇතුල් වෙන අවස්ථාවේදී මගද වගේ. මේ අලුත් රැල්ලට හේතුකාරක වන වෛරසය තමයි ඩෙල්ටා වෛරසය කියන්නේ. මේ ඩෙල්ටා වෛරසය කොළඹින් තමයි පටන් ගත්තේ. දැන් ඉතාමත් වේගයෙන් අනෙක් පළාත් වලටත් පැතිරෙමින් පවතින වෛරසයක්. ඒ වගේම කොළඹ ඩෙල්ටා තමයි 100%ක්ම වගේ තියෙන්නේ. නමුත් ඒ අලුත් ප්‍රභේදය තමයි වැඩිපුරම කොළඹ වෙන්නේ. මේ අතර තමාට කොරෝනා ආසාදනය වී ඇති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තම Facebook ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබෙනවා. තම කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී ඒ තහවුරු බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ. මේ අතර එනත් කරන වැඩසටහනද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටයි රජය පියවරගෙන තිබෙන්නේ. යුද හමුදාවේ දායකත්වයෙන් නිවෙස් වෙතම ගොස් එනත් ලබා දීමේ ජංගම සේවාව ප්‍රදේශ රසක් ආවරණය වන පරිදි ක්‍රියාත්මකයි. යුද හමුදා මොන වෛද බලකාය මෙහෙවීමෙන් වේරහැර පැවැත්වෙන එන්නත් කරන මධ්‍යස්ථානයේදී අද පසවරු පහ දක්වා සයිනෝෆාම් මෙන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සිදුවනවා. යුද හමුදා වෛද බලකාය විශ්‍රාමික නිලධාරින්ද ස්වේච්ඡාවෙන් මෙම එන්නත් කරන වැඩසටහනට දායකත්වය ලබා දීමට ඉදිරිපත් වී සිටීම විශේෂත්වයක්. ගැබිනි මාතාවන් සඳහාද එන්නත් ලබා දීමට මෙම මධ්‍යස්ථානයේ පහසුකම් සලසා තිබෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස රැසකදී කොරෝනා මර්ධන එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මකයි. දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට වැඩි සියලු පුද්ගලයින්ට ඉදිරි සති දෙක තුල සම්පූර්ණයෙන්ම එන්නත් ලබා දී අවසන් කිරීම සැලසුම් බව සෞඛ්‍ය නිලධාරීන් පවසනවා. අද දින එන්නත් කරන මධ්‍යස්ථාන වෙත ජනතාව වැඩි වශයෙන් පැමිණ සිටින අයුරු දක්නට ලැබුණා. මේ අතර ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපු රෝහණ මහතා ඉල්ලා සිටින්නේ පිටස්තර ප්‍රදේශවලට ගොස් එන්නත් ලබා ගැනීමට උත්සාහ දැරීමෙන් වැළකී සිටින ලෙසයි. විශේෂයෙන්ම ඇතිවන මරණ සහ ආසාතවීම් වලට බීඑන් මහජනතාව එන්නත් වලට විශාල ඉල්ලුමක් සහිතව එන්නත් මැදිස්ථාන වලට පැමිණෙනවා. මහජනතාවට අපි කාරුණිකව සිහිපත් කරනවා. ඔබ එන්නත් ලබා ගන්න යන එන්නත් මැදිස්ථානය ඔබගේ ග්‍රාම නිලධාරී කොට්ටාෂයේ පිහිටි මැදිස්ථානයක් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ මැදිස්ථානය සඳහා නම් කරපු ග්‍රාම නිලධාරී කොට්ටාෂයක් වෙන්න ඕන. එහෙම නැතුව ඔබ ඕනෑම එන්නත් මැදිස්ථානයකින් එන්නත් ලබා ගන්න ගියොත් මේ වැඩසටහන ප්‍රායෝගිකව අපිට ක්‍රියාත්මක කිරීමේ ගැටලු පැන නගිනවා. අපේ ඉලක්ක කණ්ඩායම හැර අනෙකුත් ග්‍රාමලධාරී කොට්ටාසවලින් ජනතාව පැමිණුණොත් අපි දැඩි අපහසුතාවයට පත් වෙනවා. විශේෂයෙන් මේ ප්‍රදේශවාසීන්ගේ මහජනතාවගේ සහයෝගය නොලැබුණොත් මේ වැඩසටහන් සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වෙනවා. ඒ වගේම යම් යම් ගැටලුකාරී තත්ත්ව ඔබටත් ඇති වෙන්න පුළුවන්.
चीन निष्पादित सैनफा मेन्ना लक्ष विसीक अद अलियम दिवन लबुआ श्रीलंकन गुण सेवेट अयत युएल अटसी हट नवेदर्न गुण मेम इनागे मेरट रगने लबे अलियम पहाय विसटाई एम इनावली लक्ष विसाक राज्य औषध नीतिगत संस्था चीन मिलते वावनवा इतने मात्रा लक्ष तुण चीन महजन विमुक्ति हमुदाव श्रीलंका हमुदावित कल प्रधान एन्नत बारके निमसधा रक्षक लेकम विश्रामिक जनरल कमांड गुरुरत्न युद्ध हमुदापति जनरल शवेंद्र सिल्वाह श्रीलंका चीन तानापति कार्यालय आरक्षक उपदेशक वैन डोनकियन महत्वन तिरुपिड सकेक्वसेटिया अपे आरक्षक हमुदावल सामाजिक इंटर ओंगे पाउलवल लंगम जाति इंटर विश्राम गिय सेबलुंड सह ओंगे पाउलवल आयटत मे एन्नत लबागे नोमेति आयट मे एन्नत लबा देन्न अपि कल्पना करनवा अदनट आरक्षक हमुदा सामाजिकीन विशाल संख्यावक एन्नत करने करला तियेन निसा अपिट पुलुवन वेयि मे एन्नतेन कोटसक अपे रटे सामान्य जनतावटत लबा देन्न श्रीलंकावे अतिगरु जनाधिपति राज्य उत्साह कराने श्रीलंका वे सियलुम जनता वट हैकी इकमनी एन्नत लबादी मट सियट पनास हतक वगे संख्या वकट मेवन विटात एन्नत मात्रा देकम लबादी मट अपी कटुतु करला दिबेनो उबगे पाउले यम किसी उद्गले कु वायसा रुदु हैटटा वैडिय सिटिनवानां तामत एन्नतक लबागे नैत्तां अपी तामत्म कारुनिकव ए पाउलला अयवलुंगें इल्ला सिटिनवा ओब ओउन्न यमु करन्न मोकद ओउन्गे जीवितय रकगैनीम संदाहा मे इतामत्म वैदगत्व निहिंदा कुमनो एन्नतक पलमु मात्राव लबागे नैति बेरट पुद्गलीन संख्याव एक कोटि विसी लक्ष अणु दहस हाटसी असु देकक वन अतर देवन मात्राव लबागे नैति पुद्गलीन संख्याव हैट अट लक्ष हत्या तुन दहस एकसिय तीस अटक मेवनकोट रटपुरा क्रियात्मक निरोधायन एंदिर नीतिय खड़करनाय वगेम निरोधायन नीति खड़करन्ना नीति रहनट कोटुकरगन्ना क्रियात्मक मेहेयुम तवत वेडिकरन्न पोलीसिय कटयुतु करला तियेनवा ए विधिहट निरोधायन नीति खड़करपु 667 दिनेक गेवुनु पै 24क काले तुल अत्तडंगुवट गन्न पोलीसियट हकिबुना දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳුරු නීතිය කඩකරනන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. පවත්නා වසංගත තත්ත්වය හමුවේ නිරෝධායන ඇඳුරු නීතියට සහ නිරෝධායන නීතිවලට ගරු කරමින් කටයුතු කිරීම සෑම පුද්ගලයෙකුගේම වගකීම බවයි පොලිසිය අවධාරණය කරන්නේ. ඊයේ දිනේදී බස්නාහිර පළාතේ මායිම් ආවරණය වන පරිදි මාර්ගබාධක 13ක් පමණ ක්‍රියාත්මක කරනු ලැබුවා. බස්නාහිර පළාතෙන් පිටවන වාහන 500ක් පමණ සහ පුද්ගලයන් 901 දෙනෙකු පමණ මෙම මාර්ගබාධක මගින් ඊයේ දිනේදී පරීක්ෂාවට ලක්වට තිබෙනවා. ඒ වගේම බස්නාහිර පළාතට ඇතුළු වන වාහන 641ක් සහ පුද්ගලයන් 1128 දෙනෙකු පමණ පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊයේ දිනේදී පුද්ගලයන් 667 දෙනෙකු සහ වාහන 63ක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ වගේම මේ දක්වා අත්අඩංගුවටගත් මුළු පුද්ගලයන් සංඛ්‍යාව 60288ක් පමණ වෙනවා. අප මහ ජනතාවගෙන් කාරුණික විලාස සිටින්නේ ඔබ නිරෝධායන නීතිවලට අනුගතව කටයුතු කරමින් මෙම දින කීපය ගත කරන ලෙසයි. මේ අතර දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද සහ හෙට තොග වෙළඳාම සඳහා විවෘතව පවතිනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රී 12ට ආරම්භ වූ අතර අද උදෑසන වන විට එළවලු සහ පළතුරු කිලෝග්‍රෑම් 110ක් අලෙවි වී ඇති බවයි එම මධ්‍යස්ථාන නිලධාරීන් සඳහන් කළේ. කොළඹ මැනින් වෙළඳපොළ සහ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේද එළවලු සහ පළතුරු තොග වැඩි වශයෙන් ලැබී තිබුණා. එළවලු සහ පළතුරු මිලදී ගැනීම සඳහා ජංගම වෙළඳ රථ වැඩි වශයෙන් පැමිණ තිබෙන අයුරුද දැකගත හැකි වූ අතර එළවලු තොග සාධාරණ මිලට පාරිභෝගිකයාට ලබා දෙන ලෙසයි මැනින් වෙළඳපොළ ව්‍යාපාරිකයින් ඉල්ලා සිටින්නේ. අද මැනින් පොදු වෙළඳපොළට අවශ්‍ය කරන එළවලු තොග පැමිණ තිබෙනවා. පහුගිය දින දෙකට සාපේක්ෂ මිලක් පවතිනවා. පහතරට එළවලු වල මිල පොඩි අඩුවීමක් පෙන්වුම් කරනවා. සියලුම තොග වෙළඳුන්ට ආරාධනා කරනවා මැනින් පොදු වෙළඳපොළට පැමිණ ලබා ගන්නා එළවලු පාරිභෝගිකයන්ට සාධාරණ ලාභයක් තබාගෙන විකුණන්න. ඇත්තටම සාමාන්‍යයෙන් වෙළඳාම් මිල ගණන් යටතේ මද මිල එළවලු අලෙවි වෙනවා. ඉතින් අපි පාරිභෝගික ජනතාවට දන්වා සිටිනවා ආවොත් මැනින් වෙළඳපොළට බෝකුන්දර විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේද අද උදෑසන වෙළඳ කටයුතු සඳහා විවෘත කෙරුණා. එළවලු මෙන්ම අනිකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යද වැඩි වශයෙන් එම මධ්‍යස්ථානයට ලැබී තිබුණු අතර සෞඛ්‍ය නීති පිළිපදමින් වෙළඳ කටයුතු සිදු කිරීමටයි පියවරගෙන තිබුණේ. තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේද අද පෙරවරු 4 සිට තොග වෙළඳාම සඳහා විවෘත කෙරුණු බවයි එහි සභාපති සුනිල් සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ. එළවලු මිලද යම් මට්ටමකට පහළ බැස තිබූ අතර එළවලු මිලදී ගැනීම සඳහා වෙළඳුන් වැඩි වශයෙන් පැමිණ සිටින ආකාරයේද දැකගත හැකි වුණා.
තත්කාලේ මිල 70 65 වෙනදාට වැඩිය මිල කියන්නේ ඉතින් අඩුයි කියලා තමයි කියන්න තියෙන්නේ. වෙලෙන්ද අඩුයිනේ. ඒකයි ප්‍රශ්නේ. 85ට තියෙනවා 50ට 60ට වික්කේ. 85ටත් තියෙනවා. එනේ මිල අඩුයි. පරිම අඩුයි. ඔයාද කැකිලි කොච්චරක් ගෙනවද? අද කැකිලි කිලෝ 2300ක් විතර වගේ. අද උදේ ගියේ රුපියල් 15 වය ගියා. වෙනදාට වඩා අඩුයි. ඕලිකුට් රුපියල් 80 ඉඳලා 100 දක්වා තියෙනවා. නිරෝධායන ඇඳිර නීතිය පැනවීම නිසා සිය ආදායම් මාර්ග අහිමි වූ අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් 2000 දීමනාව ලබා දීම දිවයින පුරා සාර්ථක ලෙස ක්‍රියාත්මක වනවා. කලුතර දිස්ත්‍රික්කයේ පවුල් 122500ක් සඳහා රුපියල් 2000 දීමනාව ලබා දීමට කටයුතු කරනවා. මෙවන විටත් එම පවුල් වලින් අඩකට සහන දීමනාව ලබා දී අවසන් බවයි කලුතර දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පැවසුවේ. කලුතර දිස්ත්‍රික්කයේ රුපියල් 2000 දීමනාව ලබා දීම සඳහා රුපියල් මිලියන 245ක මුදලක් වෙන් කර තිබෙනවා. නිරෝධායන ඇඳිරි නීතිය නිසා ජීවනෝපාය අහිමි වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ යටිඅඳුර ප්‍රදේශයේ ජනතාවටද රුපියල් 2000 දීමනාව ලබා දීම සිදු වුණා. කැප්පටිපොළ ප්‍රදේශයේ ජනතාව සඳහා රුපියල් 2000 දීමනාව ලබා දීම ග්‍රාමීය නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු වුණා. අපිට මෙහෙම ලොකු දෙයක් දෙතාවක් දුන්නේ මේ ඇඳිරි නීතිය දාපු වෙලාවේ අපිට මේ කුලිය වැඩක්වත් කරගන්න බැරි වෙලාවේ අපිට මේ රුපියල් 2000 දුන්නට ස්තුතිය පළකරනවා. රුපියල් 2000 දීමනාව හැටන් නිව් වැලිගම ප්‍රදේශයේ ජනතාවටද ලබා දීම සිදු වුණා. මේ 2000 දෙන එකත් ඉතින් ඇත්තටම වටිනවා මේ වෙලාවේ හැටියට. රජයට පින් සිද්ධ වෙන්න ඕනේ. 2000ක් කියන්නේ අපිට ඉතින් කවුරුත් වැඩ නැහැ දැන් මේ දවස්වල. හරි අමාරුයි ඉන්නේ. ඉතින් හොඳයි ඉතින් ළමයිට කන්න බොන්න හරි. පුත්තලම දිස්ත්‍රික්කයේ ජීවනෝපාය අහිමි වූ අඩු ආදායම් ලාභී පවුල් 70923ක් සඳහා රුපියල් 2000 දීමනාව ලබා දී ඇති බව දිස්ත්‍රික් ලේකම් KG විජේසිරි මහතා සඳහන් කළා. මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ මෙදකොස්වාඩිය ප්‍රදේශයේ ජනතාවට රුපියල් 2000 දීමනාව ලබා දීම අද සිදු කෙරුණා. කොරෝනා උදුරින් ලෝකවාසී ජනතාව මුදා ගැනීම අරමුණු කරගෙන නවගමුව පුරාණ සත්පත්තිනි දේවාලයේදී විශේෂ ආශිර්වාද පූජාවක් අද සවස 5ට පවත්වන්න කටයුතු යොදලා තියෙනවා. සවස 6:06 දින සුබ මොහොතින් උතුම් සත්පත්තිනි දේව ප්‍රතිමාව නිරාවරණය කිරීම සිදු වන අවස්ථාවේ පහනක් දල්වා පඳුරක් ගැට ගහලා බාරහාර වෙන්නටත් බාරහාර අලුත් කරන්නටත් නිවසේ ඉඳලම අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔබට සැදැහැ සිතින් ආරාධනා කර සිටිනවා. මෙම පූජාව අද සවස 5 ඉඳලා සජීවව ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශය කරන්න අපි අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරලයි තියෙන්නේ. සලිත සලා ලෝ සතවිත පාසිනහස ඍතුරු ව්‍යාදීන් වනිසන් අම්මා පත්තිනි වුවන් විමන කුල අධිපති පත්තිනි කෝවිඩ් උවදුරින් ලෝ සත මුදවා ගනුවස් විශ්ව ආශිර්වාද පූජාව නවගමුව පුරාණ සත්පත්තිනි දේවාල භූමියේදී අද සවස 5 සිට සජීව ලෙස ගුරු හෝරාව ලබා ඇති නැකතේදී සවස 6:06 එළඹෙන සුබ මොහොතින් උතුම් සත්පත්තිනි දේව ප්‍රතිමාව නිරාවරණය වන මොහොතේ පඳුරක් ගැටගසා පහනක් දල්වා බාර වීම සහ බාර අලුත් කිරීමට නිවසේ සිට සඳහැසිතින් අපහා එක්වන්න. මීට සමගාමීව සියලුම ආගමික ස්ථානයන්හි ශබ්ද පූජා පවත්වා පහන් දල්වා අපහා එක්වන මෙන් මෙත් සිතින් ආරාධනා කරමු. පත්තිනි දේවී රෝභිය දුරු වේවා. ලෝසත සිත වේවා. නිෂාදී කොරෝනා වසංගතයෙන් ලෝකෙම ගිලන් වෙලා ඉන්න මොහොතක තමයි ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ විදිහට අප මේ ආශිර්වාද පූජාව ලෝකෙම පීඩාවටපත් වෙලා ඉන්න ජනතාවගේ හිත සුවපත් කරන්න සංවිධානය කළේ. ඔව් ආසිරි. ඖෂධීය ප්‍රතිකාර වගේම මානසික සුවය සහ විශ්වීය බලවේගවල ආශිර්වාදයත් කොරෝනා වසංගතයෙන් මුළුමහත් ලෝකෙම ගලවා ගැනීමට අපිට හේතු වෙනවා. අපි ආරාධනා කරනවා අපගේ සියලුම ප්‍රේක්ෂක ජනතාවට නිවසේ සිට මේ සත්කාර සමග එක් වෙන්න කියලා.
පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි නොවි වීතොග එක්රස් කරලා තිබුණු ගබඩා 10ක් සොයාගන්න එම අධිකාරියේ නිලධාරීන් සමත් වුණා. ඒ අතුරින් ගබඩා 3කට මුද්‍රා තබන්නත් පියවර ගත්තා. පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි වීමකින් තොරව වීතොග එක්රස් කර ගබඩා කරන්නන් නීතිය රැහැනට කොටු කර ගැනීමේ මෙහෙයුම් දිවෙන පුරා ක්‍රියාත්මකයි. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී කිලෝග්‍රෑම් ලක්ෂ 4කට ආසන්න සංඛ්‍යාවක් ගබඩා කර තිබූ ගබඩා 10ක් පාරිභෝගික අධිකාරියේ පොළොන්නරුව දිස්ත්‍රික් විමර්ශන නිලධාරී එජී චන්ද්‍රකුමාර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂාවට ලක් කළා. එහිදී එම අධිකාරියේ ලියාපදිංචියකින් තොරව වී ගබඩා කර තිබූ ගබඩා 5කට නඩු පැවරීමට කටයුතු කෙරුණා. ගබඩා 3ක් මුද්‍රා තැබුව අතර සසු ගබඩා 2හි වී තොග රජයේ වී ගබඩා වලට නියමිත මිලට ලබා දීමට ගබඩා හිමියන් එකතාව පළ කළා. මෙම වැටලීම සඳහා පොලිස් විශේෂකාර බලකායේ සහයද ලැබී තිබුණා. මෙතර අනුරාධපුර තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයක නීති විරෝධී ආකාරයෙන් පවත්වාගෙන ගිය වී ගබඩා කිරීම ස්ථාන කිහිපයක් වැටලීමට පාරිභෝගික කටයුතු අධිකාරිය කටයුතු කළා. පාරිභෝගිකාරය අපිට මෝර් බිල් කෝර ගන්න දෙන්න එයාල අරන් දෙන. ඉතින් එහෙනම් නෑ. දැන් මෙහෙමනේ අපි කන් හතරක් පහක් වැඩ කරපුවාම මෙයාලා බයයි කුඹුරයිද කරගන්නේ කියලා. එහෙනම් ඉතින් අදේට වැඩ කරන කුඹුරු තියෙනවා. අපි දිසාවගතුමත් හම්බෙලා එහෙම කරන්න පුළුවන්ද කියලා අපි සාකච්ඡා කරමු මිස් ලබන බලාද අනුරාධපුර කච්චේරිය පාරිභෝගිකාරිය ඔෆිස් එකේ. හරි. अधिकारियों අදාළ ගබඩා වලට මුද්‍රා තැබීමටද කටයුතු කෙරුණා. තමුත්තේගම කර්බාන්තපුරයේ විශාල ගබඩා කීපයක් මේ වෙනකොට සීල් කරලා තියෙනවා. ඊට අමතරව බැඳිවැව රාජාංගනයේ යාය පහ වැනි ප්‍රදේශවල ගබඩා කීපයක් කියලා තියෙනවා. එක ගබඩාවක 250,000 විතර වීතෝගේකුත් තවත් ගබඩා වල කිලෝ 50,000-75,000 වගේ ප්‍රමාණයකුත් අපි බාහිරට අරගෙන තියෙනවා. අපි මොවුන්ගෙන් ඉල්ලා සිටින්නේ Taman සන්දකේ තිබෙන එකතු කරලා තිබෙන වීතෝග හැකි ඉක්මනින් වී අලෙවි මණ්ඩලයට නිදහස් කරන්න. එසේ නැතුව කිව්වොත් අපේ පාරිභෝගික අධිකාරී ගැසට් නිවේදනයේ උල්ලංඝනය කිරීමේ වරදට ඔබලා නීතිය රැහැනට සහ අධිකරණ කටයුතු වලට ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඒ සමගින් දිවා පුවත් අවසන් වෙනවා. පස්වරු 1:55 සිට අපගේ පැන් පැටෝන් දිවකාශයේ බලාපොරොත්තු වන්න. ඔබට සුබ දවසක්.